ප්‍රමාණාත්මක භාවය පිළිබඳ සංකල්පය. ඉතින් ප්‍රමාණාත්මක භාවය පිළිබඳ සංකල්පය කියලා කියන්නේ මූල්‍ය තත්ත්වයේ කෙරෙහි මෙන්ම ලාභදායීත්වයේ කෙරෙහිද බලපෑම් ඇති කරන වැදගත් සියලු අයිතම මූල්‍ය ප්‍රකාශ තුළ දැක්විය යුතු බව ප්‍රමාණාත්මක භාවය පිළිබඳ එහෙම නැත්නම් වැදගත් භාවය පිළිබඳ සංකල්පයේ මූලික අදහස හැටියට අපිට දක්වන්න පුළුවන්. ඉතින් මේ ප්‍රමාණාත්මක භාවය පිළිබඳ සංකල්පය යොදා ගනිමින් කිසියම් ගනුදෙනුවක් වත්කමක් ලෙස වාර්තා කරන්නේද වියදමක් ලෙස වාර්තා කරන්නේද එහෙම නැත්නම් වෙනත් අයිතමයක් ලෙස වාර්තා කරන්නේද යන්න තීරණය කිරීම සඳහා මෙම ප්‍රමාණාත්මක භාවය පිළිබඳ සංකල්පය එහෙම නැත්නම් වැදගත් භාවය පිළිබඳ සංකල්පය අපි යොදා ගන්නවා. අපි අද කතා කරන්නේ ගිනුම් කරන සංකල්ප 12න් අවසාන ගිනුම් කරන සංකල්පය වන ප්‍රමාණාත්මක භාවය පිළිබඳ එහෙම නැත්නම් වැදගත් භාවය පිළිබඳ සංකල්පයයි. ඉතින් මේ වෙනකොට අපි ප්‍රධාන ගිනුම් කරන සංකල්ප 12 වන ව්‍යාපාර ඒකක සංකල්පය, අඛණ්ඩ පැවැත්මේ සංකල්පය, මූල්‍ය මිනුම් සංකල්පය, කාලච්ඡේද සංකල්පය, උපචිත සංකල්පය, අනුරූපීතා සංකල්පය, අනාවරණ සංකල්පය, උපලබ්ධි සංකල්පය, ගැලපුම් සංකල්පය, ඓතිහාසික පිරිවැය සංකල්පය, ආරක්ෂණ සංකල්පය මෙන්ම ප්‍රමාණාත්මක භාවය පිළිබඳ සංකල්පය වශයෙන් ගිනුම් කරන සංකල්ප 12ම ගැන කෙටි හැඳින්වීමේ වීඩියෝ 13ක් ඔස්සේ කතා කරලා තියෙනවා. ඉතින් ඔය තාමත් මේ ගිනුම් කරන සංකල්ප ගැන තියෙන වීඩියෝස් 13 බැලුවේ නැත්නම් දැම්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා මේ වීඩියෝස් 13ම බලලා ඔයගලන්ට පුළුවන් ගිනුම් කරන සංකල්ප ගැන මූලික අදහසක් මේ වීඩියෝ තුලින් ලබා ගන්න. We'll be right back.